අපි හැම කෙනෙක්ගෙම නියපොතු එකම හැඩයක් ගන්නෙ නෑ. එකිනෙකට වෙනස්. ඉතින් මේ වෙනස් විදිහේ නියපොතු අපි ගැන අනාවැකි කියන බව ඔබ විශ්වාස කරාද? ඔයාටම අපේ YouTube channel එක subscribe කරලා නැද්ද? මේ වගේ අලුත්ම වීඩියෝ බලන්න ඔයා කැමතිද? එහෙනම් දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම මේ සීනුව ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. ඔබේ නියපොතු හැඩය ගැනත් කියවලා බලන්නකෝ. මේ කියවෙන්නේ ඔයා ගැනම වෙන්නත් පුළුවන්. පුළුල් දිගු සහ අතරැස් නියපොතු. පුළුල් මානසිකත්වයක් සහිත සමබර ප්‍රායෝගික ස්වාධීන පුද්ගලයන්. ඔවුන් විශ්වාසනීයව ඒ වගේම වචන සහ ක්‍රියාවන් සඳහා ලොකු වගකීමක් මෙයාලට තියෙනවා. නායකත්වයට නම් උපන් හපන්නු. ඉතා කුඩා චතුරස්‍රාකාර නියපොතු. මේ තියුණු සහ නම්‍යශීලී පුද්ගලයන් විදිහට හඳුන්වන්න පුළුවන්. එයාලා ආන්දෝලනාත්මක කරුණුවලදී සහ අවස්ථාවලදී හරිම හදිස්සිකාරයි. ඒ විතරක්ම නෙවෙයි, මේ හැඩය පවතින 90% අය ධර්ම කෑදර ආක්‍රමණශීලී සහ ඊර්ෂ්‍යාකාරී පුද්ගලයන්ද වෙනවා. දිගු සහ පටු නියපොතු. අපි සොයාගත් ආකාරයට මේ හැඩය තිබෙන පුද්ගලයන් 80% ආත්මార్థකාමී, කපටි සහ අවස්ථාවාදීන් විදිහටයි සැලකෙන්නේ. ඉතා සුඛෝපභෝගී ජීවිතයකට කැමති මොවුන් අනුන්ගේ අවධානය තමා වෙතට යොමු කරගන්න හරිම කැමති. ඒ විතරක් නෙවෙයි, මෙයාලා වරදට පෙළඹෙන්න වැඩි කාලයක් යන්නේ. කෙටි නියපොතු. හැම කෙනාටම අදාළ නොවුනත් ඉක්මනින් කිපෙන සුළු හා ඉවසිල්ලක් නැති පුද්ගලයන් තමයි මේ. කොච්චර විශ්වාස කරන්න බැරි වුණත් මෙයාලා හරිම තීක්ෂණශීලී. මෙයාලා උත්සාහ කරන්නේ හැම වෙලෙම තමන්ගේ මාර්ගය හරි කියලා පෙන්වන්න. ඒ වගේම මෙයාලා කැමති හැමදේම දන්නවා කියලා පෙන්වන්න. ආමන්ඩ් හැඩැති නියපොතු. හරිම ආදරණීය සහ සෞම්‍ය පුද්ගලයෝ තමයි මේ. කෙටියෙන්ම කිව්වොත් මේ නම් හරිම පරමාදර්ශී චරිත. මෙයාලා කැමති නෑ කිසිම වෙලාවක කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න. ඉතින් මෙයාලා එක්ක ජීවත් වෙන එක හරිම පහසුයි. ත්‍රිකෝණාකාර නියපොතු. සරලව කිව්වොත් කලාවට බර පුද්ගලයන්ම තමයි මේ. ඒ වගේම මෙයාලා හරිම සෞම්‍ය පුද්ගලයන්. මෙයාලට තියෙන්නේ ඉක්මනින් බිඳ වැටෙන සුළු මනසක්. පොඩි දෙයටත් බය වෙන එක මෙයාලගේ පුරුද්දක්. තමන්ගේ දේවල් නැති කරගන්න නම් මෙයාලා චුට්ටක්වත් කැමති නෑ. ප්‍රසිද්ධ වෙන එක මෙයාලගේ හීනයක්. සමහර විට මේ ලිපියට නම් අපිට බැනුම් අහගන්නත් වෙයි කියලා හිතනවා. ඔබේ ගල්මුල් හැම දෙයක්ම ආදරෙන් බාරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබට සුබ දවසක්. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පහත බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.